ලංකාදීපෙන් පංකච රුවින්දගේ සරදම් මෙන්න. විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් SB වටකරගෙන. එහෙම දේශපාලකතුමා කියද්දි සරදම් අහනවා. ඇයි සර් ඩිලාන් මහත්තයයි සිරිපාල මහත්තයයි ගිහින් නැද්ද බේර ගන්න කියලා. ඒ දෙන්නා බේර ගන්න උසස් අධ්‍යාපන ඇමතුමා පෙරට ආවනි. ඊළඟ කාටුනියට අපි යන්නේ ලංකාදීපයට කවියක්. මේ තිලකගේ තුන්මංසල කවියයි. ලෝක ළමා දින අප රට සැමරු විට පැවසිනි මෙයයි ළමයින් හට හොඳම රට. එනිසාද 10-15 එක දවසකට ගොදුරු වන්නේ ළමයින් අපහරණයට. අද තිලක කවියෙන් අහන්නේ එහෙමයි. සස් අධ්‍යාපන ඇමතුමා සහ සාබරගමුව සරසවිය. අපි කතා කීපයක් දැන් නැවත බලමු. ලංකාදීපයේ 30 ඒවා 20 හිනාව ඇස මෙන්න. කවුදෝ කෙනෙක් නේවාසිකාගාරය විවෘත කිරීමේ පීත්ත පටිය කපනවා. හැබැයි කවුදෝ කෙනාගේ මූණ පේන්නේ නැහැ. ඒ කෙනා විවෘත කරන අතරතුරේදී මෙහෙම කියනවා. මැස්සෝ කූඹියෝ කූඩැල්ලෝ කියලා. කියන ගමන් ඒ කවුදෝ කෙනාගේ සරම කඩාගෙන බිමට වැටෙන ආකාරය හොඳින් බලන්න. මේ කවුදෝ කෙනා කවුද කියලා බලන්න කැමතිද? එන්න එහෙනම් ලංකාදීපයේම දාසගේ කාටුනෙට. මේ පේන විදියට උසස් අධ්‍යාපන ඇමතුමා වගේ නේද? ජල ප්‍රහාරක රතවලින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරනවා අපේ විශ්වවිද්‍යාල සිසුන්ට. ඒ අතරේ උසස් අධ්‍යාපන අමාත්‍යරයා පීත්ත පටිය කපලා විවෘත කිරීම කරනවා. සරම මෙතන පේන්නවත් නෑ, අමුඩෙ විතරක් යාන්තමට පේනවා. විවෘත කරද්දි තව මොනවද උසස් අධ්‍යාපන ඇමතුමා කිව්වේ? දැන් අපි ඒ බලන්නයි සූදානම. මේ තෝරා ගන්නේ ලංකාදීපේ සුජීවගේ විගඩම්. මෙන්න උසස් අධ්‍යාපන ඇමතුමා ඉන්නවා, තරු විසික් වෙන ආකාරයක් පේන්නේ. ඒ අතරේ මෙහෙම කතාවක් කියනවා. අපොයි මුං හමුවේ ඉනු නොහැක මල්ගොමුවේ, කුණු ගොඩට දැමුවේ කූඹි කෑවා සබරගමුවේ. එහෙම කියද්දිම නැවතත් බලන්න උසස් අධ්‍යාපන ඇමතුමාගේ සරම පොළවටම කඩාගෙන වැටිලායි තියෙන්නේ. අන්තිම පේලිය නැවත කියන්නද? කූඹි කෑවා සබරගමුවේ. මේ ලංකාදීපයේ දාස හපවලානගේ සුවාරෙස් ප්‍රවෘත්තියක් තියෙනවා. ඉතාලි සංචාරය නිම කර ජනපති එයි ප්‍රවෘත්ති ඇසූ ගමන් විපක්ෂ නායකතුමා හති දාගෙන එක පයින් නෑ දෙපයින්ම දුවගෙන එනවා. කොහෙටද දුවගෙන එන්නේ? සිරිකොතට. ඇතුළු වෙන්නත් කලින් එළිය ඉඳන් මහනවා, ජෝන් ආවද කියලා. කෝ ජෝන්? කතාවක් නෑ මේ දවස්වල. රිවිරේ කැමිලස්ගේ දවසේ ටොක්කත් එනං ඔහොම බලන්න. දෙවෙනි වර බලන්න විධායකයට තරං කරද්දි බිමට ඇදගෙන වැටෙනවා කෙනෙක්. ඒ සරත් පොන්සේකා මහත්තයා වගේ නේද පේන්න තියෙන්නේ. ඊට පස්සේ තුන්වෙනි වර ජනාධිපතිතුමා ඉහළට නැග යන ගමන් කියනවා තුන්වෙනි පාරත් පුළුවන් කියලා. හිටපු අගමිනිසුරු සරත් තෙන්සිල්වා මහතා ඔළුව කසමින් බලාගෙන සිටින ආකාරයත් අපිට හොඳට දකින්න පුළුවන්. ඊළඟට වැස්සට තෙමෙනවද නොතෙමී ඉන්නවද? උදය විමලසිරිගේ ඇතුල් පිටු කාටුනේ දිවයිනෙන් අර බලන්න අරමෝසම් වැස්සක් වහිනවා. ඒ අතරේ දෙදෙනෙක් නොතෙමී ඉන්නවා. එක්කෙනෙක් ඔබට හොඳින් හඳුන ගන්න පුළුවන් ජනාධිපතිතුමා ඉන්නේ ගහක් යට. බලන්න ගහේ නම් මොකද්ද කියලා. විධායකය කියන ගහ යටට වෙලයි අර අරමෝසම් වැස්සට නොතෙමී ඉන්නේ. ඒ අතරතුර ගහට අතක් තියලා කකුලක් එහාට දාගෙන ඉන්න ගමන් අහනවා පිටිපස්සෙ ඉන්න කෙනාගෙන් නාන්න ආසයි කිව්වා නේද කියලා. කවුද ඉන්නේ? වාසුදේව ඇමතුමා වගේ පේන්න ඉන්නේ. නාන්න ආසයි කිව්වා නේද කියලා අහනවා. බලමු වාසු ඇමතුමා නායිද නොනායිදීද කියලා. ඊළඟට ලංකාදීපයේ තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේ. අර කන්දක් මුදුනේ වාහනයක් තියෙන්නේ. පිටිපස්සේ නම් රාජදාස ඉන්නවා. ඉස්සරහා වාහනේ රියදුරවරයා ඉන්නවා. නිකන් ජනාධිපතිතුමාගේ වගේ පෙනුමක් තියෙන්නේ. අර කන්ද නැගලා මුදුනේ ඉන්නේ පල්ලමුකුත් ඊළඟට තියෙනවා. ඒ අතරේ රාජදාස අහනවා, සර් ඉතුරු අවුරුදු දෙකක් මේ විදියටම හිටියොත් නරකද කියලා. අවසන් කාටුනේට අපි යන්න හදන්නේ දෙදිනක් අතර දෙබසක්. මේ ලංකාදීපේ තලන්ගේ ඒතුමා. ඒතුමා ඉස්සරහා සාටකේ දාගෙන කෙනෙක් එකපාර පෙනී සිටිනවා. ඒ සඳහා පුදුම වෙලා බලන ගමන් ඒතුමා අහනවා, කොඩිකාර උඹ කියලා. එතකොට කොඩිකාර ඇමතුමා කියනවා, බලපම් බං ජනාධිපතිකමට මගේ මොකද්ද තියෙන අඩුව. ඊට පස්සේ ඒතුමා අනිත් පැත්ත හරවලා කොඩිකාර මහත්තයව,
කඳ බඩනං ඒ වගේම තමයි. ඊට පස්සේ ඔලුවට තට්ටුවක් දානවා, සද්දෙන්නේ අමුතු විදියට. බොක් බොක් ගාලා සද්දයක් එන ගමන්. එතකොට ඒතුමා කියනවා, ඒත් මේකේ ඇතුලේ මුකුත්ම නෑනේ බං කියලා. ඔලුව ඇතුලේ මුකුත්ම නෑ කියලා කියනවා බොක් බොක් හඬින්.